ज्योतिष विद्याव सह तारका विद्याव कियान्ने अहस सह तरुदेश बलीमे विविध क्रम देखा तारका विद्याव कियान्ने भौतिक विषय पिलिबंद विद्यात्मक अध्ययनयक् वन अतर ज्योतिषय कियान्ने आकाश वस्तुंगे पिहिटीम अध्ययनय किरीमेन मानव कटयुतु सह सिदुवीम पिलिबंद तोरतुरु हेलिकरण बव कियन विश्वासन सह भावितावल पद्धतियक् अद अपि ज्योतिषय पिलिबंद बोहोम वटिन करुणु गोडक् कथा बह करन सूदानम वेनवा इतिहासे ग्रहालोक अपिट बलपान विदिय එවගේම ආගමික පසුබිම වැනි ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ අපි දැනුම ගොඩක් ගවේෂණය කරන්න සූදානම් වෙනවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ජ්‍යොතිෂ විද්‍යාවේ ඉතිහාසය. ජ්‍යොතිෂය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ මෙසපොතේමිය ආවේ. ඒ කාලේ බැබිලෝනියානුවන් තාරකා සහ ග්‍රහලෝකවල චලනයන් අධ්‍යනය කරලා රාජ්‍ය ඉරණම කරේ ඒවායි බලපෑම ගැන අනාවැකි කියන පුරුදු වෙලා තිබ්බා. මේක ඉන්දියාව, ග්‍රීසිය, රෝමේ සහ ඉස්ලාමීය රටවල් වැනි වෙනත් සංස්කෘතීන් මත ව්‍යාප්ත වූ අතර ඒ ව්‍යාප්ත වන අතරමඟ විවිධ ආකාරයේ ශිල්පීය ක්‍රම වර්ධනය කරගන්නත් මිනිසුන්ට පුළුවන් වුණා. සාමාන්‍ය මිනිසුන්ගේ ජාමපත්‍ර සැකසීමට සහ ජීවිතේ සිතියම් ගත කිරීමට වගේම අනාගතය ගැන අනාවැකි කියන ජ්‍යොතිෂය භාවිත කරනවා. ඉදි වර්තමාන ග්‍රහලෝක සහ රාශි චක්‍ර සඳහා නවීන නම් පෙමිනෙන්නේ ක්‍රිස්තු වර්ෂ 140 දක්වා දිවෙන ග්‍රීක සාහිත්‍යය. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ග්‍රහලෝක අපිට බලපාන විදිය. ජ්‍යොතිෂවේදීන් විශ්වාස කරන්නේ පුද්ගලයාගේ උපතේදී සූර්යයා චන්ද්‍රයා සහ ග්‍රහලෝකවල පිහිටීම පුද්ගලයාගේ චරිතයට සෘජුවම බලපෑමක් ඇති කරනවා කියලා. මේ ඉපදෙන කෙනාගේ ශක්තියන් සහ දුර්වලතා හෙළිදරව් කිරීමට සහ ඔවුන්ගේ ආත්මය අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ජ්‍යොතිෂය සහාය වෙනවා කියලා එයාලා කියනවා. ඔයාගේ ලග්නේ සහ ඔයාගේ ජාමපත්‍රයේ පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගන්න ග්‍රහලෝක වට උපකාර කරන්න පුළුවන්. භ්‍රමණය වන ග්‍රහලෝක සූර්ය ක්‍රියාකාරකම් සහ භූ චුම්බකත්වයට බලපෑම් ඇති කරන නිසා ඒක මිනිසාගේ මොළේ සහ ශරීරය වර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. සූර්යයා චන්ද්‍රයා සහ අනිකුත් ග්‍රහලෝක චුම්බක සංඥා සහ කොස්මික් සංකේත හරහා සිය බලපෑම අපි වෙත සම්ප්‍රේෂණය කරනවා. ඔබේ ප්‍රස්ථාරය ඇති සෑම ග්‍රහලෝකයක්ම ඔයාගේ පෞරුෂයේ පැතිකඩක් නියෝජනය කරනවා. ග්‍රහලෝක විශ්වය හරහා ගමන් කරනකොට විවිධ රාශි හරහා ගමන් කරනවා. හැම ග්‍රහලෝකයකටම රාශි චක්‍රයේ නිශ්චිත සලකුණකට සම්බන්ධ වෙනවා. ජ්‍යොතිෂයේ එක් එක් ග්‍රහලෝකයේ මූලික අර්ථයන් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. පළවෙනියට අපි කතා කරමු හිරු ගැන. ඔයාගේ ආත්මය, අනන්‍යතාවය, මමත්වය, ජීව ශක්තිය සහ කැමැත නියෝජනය කරන්න ඉර. හඳ ඔයාගේ හැඟීම, සහජ බුද්ධිය, මනෝභාවයන්, පුරුදු සහ අවශ්‍යතා කරේ බලපානවා. බුධ ග්‍රහය වාගේ සංනිවේදනයේ බුද්ධිය තර්කණය සහ ඉගෙනීම කරෙහි බලපානවා. සිකුරු ග්‍රහය වාගේ ආදරයේ සුන්දරත්වයේ සමගිය සහ වටිනාකම් වලට බලපානවා. අඟහරු වාගේ ක්‍රියාව, ශක්තිය, ආශාව සහ ආක්‍රමණශීලී බව කරෙහි බලපානවා. බ්‍රහස්පති ඔයාගේ වර්ධනය, ව්‍යාප්තිය, වාසනාව සහ සුභවාදී බව කරෙහි බලපානවා. සෙනසුරු වාගේ විනය, ව්‍යුහය, වගකීම් සහ සීමාවන් කරෙහි බලපානවා. යුරේනස් වාගේ නවෝත්පාදනය, කැරල්ල, නිදහස සහ වෙනස නියෝජනය කරනවා. නෙප්චූන් වාගේ පරිකල්පනය, බුද්ධිය, ආධ්‍යාත්මය සහ මායාව කරෙහි බලපානවා. ප්ලූටෝ වාගේ පරිවර්තනය, බලය, මරණය සහ නැවත ඉපදීම කරෙහි බලපානවා. දැන් අපි කතා කරමු මේකෙ තියෙන ඇත්ත පැත්ත මොකද්ද කියලා. සත්‍ය කතාව තමයි අනාගතය ගැන අනාවැකි කීමට හෝ තමාව අවබෝධ කර ගැනීමට නිවැරදි ක්‍රමයක් විදියට ජ්‍යොතිෂය හරියි කියලා අපිට කියන්න විද්‍යාත්මක සාක්ෂියක් හෝ විධිමත් තර්කයක් නැහැ. මේ ජ්‍යොතිෂයේ පදනම් වෙලා තියෙන්නේ නවීන විද්‍යාවට හෝ තාර්කික චින්තනයට නොගැලපෙන උපකල්පන මත. එහෙම කියන්නේ උදාහරණ කිහිපයක් තමයි දැන් අපි බලන්න යන්නේ. අතීතයේ ජ්‍යොතිෂය උපකල්පනය කළේ පෘථිවි සෞර බ්‍රහ්මණ්ඩලයේ හරිමෙද ඇති බවත් ග්‍රහලෝක එකවටා ස්ථාවර කක්ෂවල භ්‍රමණය වෙනවා කියලා. මේක 16 වෙනි සියවසේ කොපර්නිකස් විසින් අනුමාන කළ 17 වෙනි සියවසේ ගැලීලියෝ විසින් තහවුරු කරන ලද සූර්ය කේන්ද්‍රීය ආකෘතියට පටහැනි. ජ්‍යොතිෂ උපකල්පනය කරන්නේ කිසියම් නොදන්නා යාන්ත්‍රණයක් හෝ බලයක් කරා ග්‍රහලෝක මානව කටයුතු කරේ සෘජු බලපෑමක් ඇති කරනවා කියලා. මේක විශ්වයේ පදාර්ථ ඒ වගේම ශක්තිය අතර අන්තර්ක්‍රියා පාලනය කරන භෞතික විද්‍යාවේ නියමයන්ට පටහැනි. ජ්‍යොතිෂය උපකල්පනය කරන්නේ උපන් වේලාවේ ග්‍රහලෝකවල පිහිටීම කෙනෙක්ගේ පෞද්ගලිකත්වය සහ ඉරණම තීරණය කරනවා කියලා. නමුත් ඇත්තටම අපේ ඉරණම තීරණය වෙන්නේ අපේ ජාන, පරිසරයේ, සංස්කෘතිය, අධ්‍යාපන යන ආදී බොහෝ සාධක මගින්. අන්න ඒ නිසා ජ්‍යොතිෂයේ ජාන විද්‍යාවෙන් සහ මනෝවිද්‍යාවෙන් අපි හොයාගෙන තියෙන දෙයට අතිශය පටහැනි. ඔයා වෙනත් ලෝකයක ඉපදුනොත් ඔයාගේ ජ්‍යොතිෂය කොයි වගේද? ඔයා අපේ සෞර බ්‍රහ්මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකයක ඉපදුනා නම් ඔයාගේ ජ්‍යොතිෂය පෘථිවි ඉපදුණු කෙනෙක්ට වඩා වෙනස් වෙනවා. මේකට හේතුව ඔයාගේ ලග්නය සූර්යයාට සහ තාරකාවලට සාපේක්ෂව ඔයාගේ පිහිටා ඇති ස්ථානය මත රඳා පවතින නිසා. උදාහරණයක් විදියට ඔයා උපත ලබන්නේ බුධ ග්‍රහයක කියලා හිතන්නකෝ.
බුධ ග්‍රහය ඊටමත්ම වේගෙන් සූර්යයා වටා පරිභ්‍රමණය වෙන නිසා ඔයාගේ ලග්නයේ සති කිහිපයකට වරක් වෙනස් වෙනවා. ඔයා ඉපදෙන්නේ සිකුරු ග්‍රහයක නම් ඔයාගේ ලග්නයේ සෑම විටම වෘෂභ වෙනවා. ඒකට හේතුව තමයි සිකුරු සූර්යයා වටා කක්ෂයට සාපේක්ෂව ඊටමත්ම සෙමින් භ්‍රමණය වෙන නිසා. ඔයා ඉපදෙන්නේ අඟහරු වල නම් ඔයාගේ ලග්නය පෘථුවියට සමාන නමුත් මාසිකින් පමණයක මාරු වෙනවා. මොකද අඟහරු පෘථුවියට වඩා දිගු අසරක් තියෙන ග්‍රහලෝකයක්. අඟහරු වල එක අවුරුද්දක් දින 687ක්. ජ්‍යොතිෂයේ තියෙන අඳුරු පැතිකඩ. ජ්‍යොතිෂය ඔබ සහ ඔබේ අනාගතයේ ගවේෂණය කිරීම සඳහා විනෝදජනක විදියක් වෙන්න පුළුවන්. නමුත් ඒක වඩා හානිකර ක්‍රමයක් වෙන්නත් පුළුවන්. සරලවම කිව්වොත් ඔයාට අහිතකර ප්‍රතිපාක දෙන්න මේකට පුළුවන්. ජ්‍යොතිෂයේ විනෝදයක් නොවීමට හේතු තුනක් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ज्योतिष वागे हैकियावन सह तेरीम सीमा करने पुलवा वागे लग्ने वागे पावरुषे सह इरनम तीरने करने बाव वाव विश्वास करनो अनंग वां निकम ज्योतिषे पावसन देर कोटु वेला वागे जीविते म पराजय करगानो ना पुलवा वागे लग्ने टो हो केंद्रे टो नोगले पे अवस्था केलो वागे जीविते टो अतिशय वाटी ना अवस्था मगे हरे ना पुलवा ඔයාට වර්ධනය වෙන්න සහ ඉගෙන ගැනීමට උපකාර වන අභියෝග හෝ ආවදානම් වාට මගහැරලා ඔයාව දුර්වල කෙනෙක් කරන්නත් ජ්‍යොතිෂය ඕනට වඩා විශ්වාස කරන එකෙන් වෙන්න පුළුවන්. ජ්‍යොතිෂය බොරු බලාපොරොත්තු සහ බලාපොරොත්තු සුන්වීම ඇති කරන්නත් පුළුවන්. ඔයාගේ තීරණ සහ ක්‍රියාවන් වලට මඟ පෙන්වීමක් විදියට ඔයා ජ්‍යොතිෂය මත විශ්වාස කරනවා නම් සැලසුම් කළ හෝ අනාවැකි කළ පරිදි දේවල් සිදු නොවනකොට ඔයා කලකිරෙන්න පටන් ගන්නවා. නිකන් හිතන්න ජ්‍යොතිෂයෙන් හෙළිවෙනවා ඔයාට විදේශගත වෙන්න පුළුවන් කියලා. ඔයා ඒක හිතේ තියාගෙන විදේශගත වෙන්න උත්සාහ කරනවා. නමුත් ඔයාට විවිධ උත්සාහයන් රසකම අසාර්ථක වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔයා නිකරුණේ ඔයා ගැනම කලකිරෙන්න ගන්නවා. සමහර විට ඔයාගේ අසාර්ථකත්වයේ හැමුවේ ඔයා අනිත්‍යයට දොස් පවරන්නත් පුළුවන්. යථාර්ථයේ සහ ඔයාගේ ජීවිතය පිළිබඳ වගකීමද ඔයාට අහිමි වෙන්න පුළුවන්. වර්තමානයේ ජ්‍යොතිෂය මිත්‍යා විශ්වාසය සහ අතාර්ථිකත්වය පෝෂණය කරන ප්‍රධානම දෙයක් විදිහට පවතිනවා. ජ්‍යොතිෂයේ සත්‍ය දැන ගැනීමේ වළංගු ක්‍රමයක් කියලා විශ්වාස කරනවා නම් ඔයා නිකරුණේ වටිනා කරුණු සාක්ෂි තර්කණේ හෝ හේතු මත පදනම් වූ වෙනත් දැනුම් පද්ධති නොසලකා හරින්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යා ශාස්ත්‍රයේ සහ හස්ත ශාස්ත්‍රයේ යනාදී ව්‍යාජ විද්‍යාවේ වෙනත් ආකාරවලටත් ඔයාට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. සමහර විට මේ කූට මිනිසුන්ට අහුවෙලා ඔයාගේ මුළු ජීවිතේම විනාශ කරගන්න තැනට උනත් ඔයාට පත් වෙන්න සිද්ධ වෙනවා. ජ්‍යොතිෂය පිළිබඳ ආගමික පසුබිම. ජ්‍යොතිෂය කියන්නේ මානව කටයුතු සහ සිදුවීම් මත තාරකා සහ ග්‍රහලෝකවල බලපෑම පිළිබඳ අධ්‍යයනයක්. ජ්‍යොතිෂ ඉතිහාසයේ පුරා විවිධ ආගම් විසින් පේන කීම, ශාත්‍ර කීම, එවැගේම මූල ධර්මයක් විදිහට භාවිතා කරගෙන තියෙනවා. කතෝලික දහම, බුදු දහම සහ Hindu ආගමේ ජ්‍යොතිෂය භාවිතා කළ ආගමික සිද්ධීන් පිළිබඳ උදාහරණ කීපයක් දැන් අපි ටක් ටක් ගාලා බලමු. මුලින්ම කතා කරමු කතෝලික දහම ගැන. ජේසුතුමා ඉපදුනාම යව බලන්න ප්‍රඥාවන්ත රජවරුන් තිදෙන තාරකාවක් ලුහුබැඳලා තමයි බෙත්ලෙහෙමේ ජේසුතුමා ඉපදුණු හරිම තැන ලොකේට් කරගත්තේ. ඉතින් මේ කතාව අපි හැමෝම අහලා තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ තියෙන හොර ජ්‍යොතිෂය වගේ නෙමෙයි, ඒ කාලේ ජ්‍යොතිෂය බොහොම ගැඹුරු සත්‍යවාදී දෙයක්. බුදුදහම. බුදුන් වහන්සේ උපත ලැබුවේ බෞද්ධ ජ්‍යොතිෂයේ සුබයයි සැලකෙන වෙසක් මාසයේ පුර 15ක පොහොය දිනේක. ඇතම් සම්ප්‍රදායන්ට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අපවත් උනේ ඒ හා සමානම දිනවල. බුදුන් වහන්සේගේ ජීවිතයේ මේ සිදුවීම් තුන සිහිපත් කරමින් බෞද්ධයන් බෞද්ධ දින දර්ශනයේ වැදගත් උත්සවයේ විදියට වෙසක් උත්සවය සමරනවා. කාල චක්‍ර තන්ත්‍රය කියන්නේ ජ්‍යොතිෂය, විශ්වවිද්‍යාව, භාවනාව සහ චාරිත්‍ර ඇතුළත් බෞද්ධ ඉගැන්වීම් වල සංකීර්ණ පද්ධතියක්. ටිබෙට් ජ්‍යොතිෂයේ අල්මානාක් හෝ ලෝතෝ යනු සුබ සහ අසුබ දින වෙනවා. චන්ද්‍ර අවදීන්, ග්‍රහණ, ග්‍රහ පිහිටීම්, මූලද්‍රව්‍ය බලපෑම් සහ වෙනත් ජ්‍යොතිෂයේ සාධක පිළිබඳ තොරතුරු සපයන වාර්ෂික ප්‍රකාශනයක් තමයි මේ. ඒක ටිබෙට් ජාතිකයන් විසින් ආගමික කටයුතු සැලසුම් කරන්න, ගොවිතැන් කරන්න, සංචාරය කරන්න, විවාහය සහ සෞඛ්‍ය වැනි විවිධ අරමුණු සඳහා භාවිතා කරගන්නවා. මෙන්න මේකත් නිර්මාණය වෙන්නේ බෞද්ධ දැනුම මත. Hindu දහම. Hindu තාරකා ශාස්ත්‍රය කියන්නේ වේදයන් අධ්‍යයනය කිරීමට සහාය වෙන වේදංග හෝ සහායක විද්‍යාවන් හයෙන් එකක්. ඒ ශාඛා තුනකින් සමන්විත වෙනවා. මේ තුන තමයි සිද්ධාන්ත, සම්හිත, හෝරා. Hindu ජ්‍යොතිෂයේ කර්මය සහ පුනරුත්පත්ති පිළිබඳ සංකල්පය මත පදනම් වන අතර ස්ථාවර තාරකා සමග පෙළ ගැසී තියෙන නක්ෂත්‍ර රාශි චක්‍රයන් භාවිතා කරනවා. Hindu උත්සව බොහෝ විට තීරණය කරනු ලබන්නේ චන්ද්‍ර මන්දිර හෝ නක්ෂත්‍ර වලට අදාළ ඉර සඳු සහ ග්‍රහලෝක පිහිටීම අධ්‍යයනය කරලා. ඉතින් සමහර ප්‍රධාන උත්සව තමයි දිවාලි කියන්නේ ඒ කියන්නේ ආලෝකේ මංගල්‍යය. හෝලි ඒ කියන්නේ වර්ණේ මංගල්‍යය. නවරාත්‍රී දේවතාවියගේ රාත්‍රී නවය සහ මකර සංක්‍රාන්තිය ඒ කියන්නේ සූර්යයා මකර රාශියට ඇතුළත් වීම. ජ්‍යොතිෂය කියන්නේ ආකාශ වස්තුන්ගේ පිහිටීම අධ්‍යයනය කිරීමෙන් මානව කටයුතු සහ සිදුවීම් පිළිබඳ තොරතුරු හෙළි කරන බව පවසන පුරාණ විශ්වාසයන් සහ පිළිවෙත් පද්ධතියක්. ජ්‍යොතිෂයේ දිගු ඉතිහාසයක් සහ විවිධ සංස්කෘතීන් හරහා විවිධාකාරයේ ආකෘති සහ ශිල්පීය ක්‍රම තියෙනවා.
ज्योतिषवेदीन विश्वास करान्ने अपि उपन् वेलावे ग्रहलोकवल पिहिटීම සහ අහසේ ගමන් කරන ආකාරය අනුව විවිධ ආකාරවලින් ඒක අපිට බලපානවා කියලා. කෙසේ වෙතත් ජ්‍යොතිෂයට විද්‍යාව හෝ තර්කයේ මගින් සහය නොදක්වන අතර අපේ ජීවිතයට අහිතකර බලපෑම් පවා ඇති කරන්න පුළුවන්. ज्योतिषය කියන්නේ අනාගතය ගැන අනාවක කීමට හෝ අපිව අවබෝධ කර ගැනීමට විශ්වාසදායක ක්‍රමයක් නෙමෙයි. අපේ ඉරණම හැඩගස්වා ගන්න ඕනේ අපිමයි. ඔයා ඔයා ගැන විශ්වාසයක් තියාගෙන වාගේ තේරීම් විධිමත්ව කරමින් වාගේ හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළොත් වා හීන මැව්ව කෙනා වාට කණ්ණාඩියක් ඉස්සරහට ගියාම බලා ගන්න පුළුවන් වෙයි. අපි අමතක කරන්න නරකයි ඇත්තම නිවැරදි ජ්‍යොතිෂයක් මේ ලෝකෙ තිබ්බා. නමුත් ඒ මීට බොහෝ කාලකට කලින්. දැනුත් එක යම් යම් කුඩා ප්‍රතිශත වලින් තියෙනවා. නමුත් බහුතරයක් ඉන්නේ හොරු. ඒ නිසා බඩගින්න නිවා ගන්න මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන හොරුන්ට සල්ලි දීලා ඍණාත්මක ආකල්ප වලින් වාව පුරව ගන්නවට වඩා හොඳයි තමන් තමන්ගෙනම විශ්වාසයෙන් කටයුතු කරන එක. ඉතින් මේත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. ඔයා මේ වෙලාවල් ඒ වගේම ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක්ද? ඒ දේවල් දැනටම ජීවිතේට එකතු කරගෙන තියෙනවද? ඔයාගේ අත්දැකීම් සහ අදහස් අපිටත් අනිත් අයටත් දැනගන්න පහලින් එකතු කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතෝ subscribe කරලා bell icon එකක් දාන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔබ සමට සුබම සුබ දවසක්.